අනන්ත ණය සමන්නාගත චතු වීසති මහා සමන්ත පට්ඨාන අති ගම්බීර ඥාන වන්දනාව ආශිර්වාදය ඥානසාගර පාර ප්‍රාප්ත අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත පරිමාණ බුද්ධ ඥාන අතර අවසාන අවබෝධය අනන්ත ණය සමන්නාගත චතු වීසති මහා සමන්ත පට්ඨානය එය හේතුඵල ධමේ ඊතා සියුම් විග්‍රහයකි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන්ම ලෝකේට විවෘත වන අති ගම්භීර ධර්ම කොටාසේ මෙන්ම ධර්මතාවන්ගේ අවසාන අවබෝධය තථාගතයන් වහන්සේ හතරවන සතියේ රුවන්ගෙයි වැඩ සිටිමින් සතියක් මුළුල්ලේ මේ අනන්ත ණය සමන්නාගත පဋාණ ණය සම්මර්ෂණය කරන කල එහි ඇති ගම්භීර භාවේද තියුණු භාවේද නිසා උන්වහන්සේගේ ශ්‍රී ශරීරෙන් සවනක් ඝන රශ්මිමාලාව ලොව දසත පැතිරුණුසේක සාසන පරිහානියේදී ඊතා ඉක්මනින් ගිලිහි යන මෙම ගම්භීර ධර්ම කොටාසය ආරක්ෂා කිරීම මහත් වූ සාසන කාර්ය භාරයකි පූජ්‍ය අනුරාධපුර අමත විමල ස්වාමින් වහන්සේගේ යෝජනාවකට අනුව මෙම ග්‍රන්ථයේ සම්පාදනයේහිලා පූජ්‍ය කැටවල සුමන ධම්ම තෙරුන් වහන්සේගේද නොමද සහයෝගය ලැබිනි එමෙන්ම කහගොල්ල ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනේ භාවනා වැඩසටහන් වලට පැමිණෙන දායක සුපින්නතුන්ගේද තව බොහෝ දෙනෙකුගේද පරිත්‍යාගයෙන් සකස් වූ මෙම පොත සම්පාදනය කිරීමට උපකාර කළ සැමට මෙම උතුම් ගාම්භීර කුසලය වහා වහාම ධර්ම අවබෝධයේ පිණිස හේතු වේවා. ඇල්ලේගම පඤ්ඤාශීලස්තවිර ශ්‍රී ඥානාරාම ආරණ්‍ය සේනාසනය කහගොල්ල දියතලාව. නමෝ තස් භගවතෝ අරහතෝ පဋාණ දේශකස්ස නිබ්බාන මග්ග දේශකස්ස සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ පဋාණ දේශකස්ස නිබ්බාන මග්ග දේශකස්ස සම්මා සම්බුද්ධස්ස විකීත මති ගම්බීර මනත් ණය මණ්ඩිතං පဋාණ සම්ම සන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේසානි කමින්සු සුභාචබ්බන්න රංසියෝ නීලපීතා රත්සේතා මංජිත්තාච පභස්සරා තන්ලෝකනාතං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාධරං හේතු පච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ
ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ති පච්චයෝ නත්ති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතු පච්චයේන පච්චයෝ හේතු පච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ආරම්මන පච්චයෝති රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටබ්භායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්භායතනං මනෝධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සබ්බේ ධම්මා මනෝ විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණං ච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ යං යං ධම්මං ආරබ්බයේ ධම්මා උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා තේතේ ධම්මා තේසං තේසං ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ආරම්මන ඥානජාත චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං අධිපති පච්චයෝති චන්දාධිපති චන්ද සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විරියාධිපති විරිය සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ චිත්තාධිපති චිත්ත සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ විමංසාධිපති විමංස සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං අධිපති පච්චයේන පච්චයෝ
යං යං ධම්මං ගරුං කତ୍වා යේ ධම්මා උපජ්ජନ୍ତି චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේසං තේසං ධම්මානං අධිපති පච්චයේන පච්චයෝ අධිපති ඥාන සංජාත චබ්බන්න රන්සි භාසුරං සම්බොද්ධං සබ්බ දස්සාමින් වන්දාමි පූජයාමහං අනන්තර පච්චයෝති චක්කු විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ සෝත විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ගාන විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ ජීවා විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ කාය විඤ්ඤාණ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ මනෝ ධාතු තං සම්පයුත්ත කාච ධම්මා මනෝ විඤ්ඤාණ ධාතු යා තං සම්පයුත්ත කාණංච ධම්මානං අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් අනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් අනන්තර පච්චයේන පච්චයෝ
पुरीमा पुरीमा अभ्याकता धम्मा पश्चिमानं पश्चिमानं कुसलानं धम्मानं अनंतर पच्चयेन पच्चयो पुरीमा पुरीमा अभ्याकता धम्मा पश्चिमानं पश्चिमानं अकुसलानं धम्मानं अनंतर पच्चयेन पच्चयो येसं येसं धम्मानं अनंतरा ये धम्मा उपजन्ति चित्तचेतसिका धम्मा तेते धम्मा तेसं तेसं धम्मानं अनंतर पच्चयेन पच्चयो अनंतर ज्ञान संजात छब्बन्न रांसि भासुरं संबुद्धं सब दसाविं वंदामि पूजयामहं समनांतर पच्चयोति चक्कु विज्ञान धातु तं संपयुत्त काच धम्मा मनो धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो मनो धातु तं संपयुत्त काच धम्मा मनो विज्ञान धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो सोत विज्ञान धातु तं संपयुत्त काच धम्मा मनो धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो मनो धातु तं संपयुत्त काच धम्मा मनो विज्ञान धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो गान विज्ञान धातु तं संपयुत्त काच धम्मा मनो धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो मनो धातु तं संपयुत्त काच धम्मा मनो विज्ञान धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो जिह्वा विज्ञान धातु तं संपयुत्त काच धम्मा मनो धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो मनो धातु तं संपयुत्त काच धम्मा मनो विज्ञान धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो काय विज्ञान धातु तं संपयुत्त काच धम्मा मनो धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो मनो धातु तं संपयुत्त काच धम्मा मनो विज्ञान धातुया तं संपयुत्त कानांच धम्मानं समनांतर पच्चयेन पच्चयो पुरीमा पुरीमा कुसला धम्मा पश्चिमानं पश्चिमानं कुसलानं धम्मानं समनांतर पच्चयेन पच्चयो पुरीमा पुरीमा कुसला धम्मा पश्चिमानं पश्चिमानं अभ्याकतानं धम्मानं समनांतर पच्चयेन पच्चयो पुरीमा पुरीमा अकुसला धम्मा पश्चिमानं पश्चिमानं अकुसलानं धम्मानं समनांतर पच्चयेन पच्चयो
පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අභ්‍යාකතානම් ධම්මානම් සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානම් ධම්මානම් සමනන්තර පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානම් ධම්මානම් සමනන්තර පච්චයේන පච්චයෝ යේසං යේසං ධම්මානං සමනන්තරා යේ ධම්මා උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා තේ තේ ධම්මා තේසං තේසං ධම්මානං සමනන්තර පච්චයේන පච්චයෝ සමනන්තර ඥානජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං සහජාත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ ඔක්ඛාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං සහජාත පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං සහජාත පච්චයේන පච්චයෝ රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං කිංචි කාලේ සහජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේ න සහජාත පච්චයේන පච්චයෝ සහජාත ඥාන ජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං අඤ්ඤමඤ්ඤ පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ ඔක්ඛාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤ පච්චයේන පච්චයෝ අඤ්ඤමඤ්ඤ ඥාන ජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං නිස්සය පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චත්තාරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ ඔක්ඛාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං නිස්සය පච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං නිස්සය පච්චයේන පච්චයෝ මහා භූතා උපාදාය රූපානං නිස්සය පච්චයේන පච්චයෝ චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ
ගානායතනං ගාන විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාන ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඤ්ඤාන ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතුයාච මනෝ විඤ්ඤාන ධාතුයාච තං සම්පයුත්තකානංච ධම්මානං නිස්සය පච්චයේන පච්චයෝ නිස්සය ඥාන සංජාත චබ්බන්න රාන්සි භාසුරං සම්බොද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං උපනිස්සය පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං කේසංචි උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අභ්‍යාකතානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං උපනිස්සය පච්චයේන පච්චයෝ උතුභෝජනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ පුග්ගලෝපි උපනිස්සය පච්චයේන පච්චයෝ සේනාසනම්පි උපනිස්සය පච්චයේන පච්චයෝ උපනිස්සය ඥානේන චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං පුරේ ජාත පච්චයෝති චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්ත කාණංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්ත කාණංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ජීවායතනං ජීව විඤ්ඤාණ ධාතුයා තං සම්පයුක්ත කාණංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ
කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ සද්ධායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ යන් රූපං නිස්සාය මනෝ ධාතුච මනෝ විඤ්ඤාණ ධාතුච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං පුරේ ජාත පච්චයේන පච්චයෝ මනෝ විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කානංච ධම්මානං කිංචි කාලේ පුරේ ජාත පච්චයේන පච්චයෝ කිංචි කාලේ න පුරේ ජාත පච්චයේන පච්චයෝ පුරේ ජාත ඥාන ජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං පච්චා ජාත පච්චයෝති පච්චා ජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස්ස ඉමස්ස කායස්ස පච්චා ජාත පච්චයේන පච්චයෝ පච්චා ජාත ඥාන ජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ආසේවන පච්චයෝති පුරිමා පුරිමා කුසලා ධම්මා පච්චිමානං පච්චිමානං කුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ පුරිමා පුරිමා කිරියාභ්‍යාකතා ධම්මා පච්චිමානං පච්චිමානං කිරියාභ්‍යාකතානං ධම්මානං ආසේවන පච්චයේන පච්චයෝ ආසේවන ඥාන ජාත චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං කම්මපච්චයෝති කුසලා කුසලං කම්මං විපාකං කන්දානං කටත්තාච රූපානං කම්මපච්චයේන පච්චයෝ චේතනා සම්පයුත්ත කානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං කම්මපච්චයේන පච්චයෝ කම්මපච්චය ඥානේන චබ්බන්න රන්සි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං විපාකපච්චයෝති විපාකා චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං විපාකපච්චයේන පච්චයෝ විපාක ඥාන සංජාත
චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාමින් වන්දාමි පූජයාමහං ආහාර පච්චයෝති කබලින්කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ අරූපිනෝ ආහාරා සම්පයුත්ත කාණං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං ආහාර පච්චයේන පච්චයෝ ආහාර ඥාන සංජාත චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ඉන්ද්‍රිය පච්චයෝති චක්කුන්ද්‍රියං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ සෝතින්ද්‍රියං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ගානින්ද්‍රියං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ජීවේන්ද්‍රියං ජීව විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ කායින්ද්‍රියං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්ත කාණංච ධම්මාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ රූප ජීවිතින්ද්‍රියං කටත්තා රූපාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ අරූපිනෝ ඉන්ද්‍රියා සම්පයුත්ත කාණං ධම්මාණං තං සමුට්ඨානානංච රූපාණං ඉන්ද්‍රිය පච්චයේන පච්චයෝ ඉන්ද්‍රිය ඥාන සංජාත චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං ජාන පච්චයෝති ජානංගානි ජාන සම්පයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානංච රූපානං ජානපච්චයේන පච්චයෝ ජානපච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං මග්ගපච්චයෝති මග්ගංගානි මග්ග සම්පයුත්ත කාණං ධම්මාණං තං සමුට්ඨානානංච රූපාණං මග්ගපච්චයේන පච්චයෝ මග්ගපච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං සම්පයුත්ත පච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං සම්පයුත්ත පච්චයේන පච්චයෝ සම්පයුත්ත ඥානජාත චබ්බන්න රංසි භාසුරං සම්බුද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං විප්පයුත්ත පච්චයෝති රූපිනෝ ධම්මා අරූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ අරූපිනෝ ධම්මා රූපීනං ධම්මානං විප්පයුත්ත පච්චයේන පච්චයෝ
විපයොත ඥාන ජාත චබ්බන්න රංසි භාසුරං සම්බොද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමං අත්තිපච්චයෝති චත්තාරෝ කන්දා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චත්තාරෝ මහභූතා අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ ඔක්කාන්තික්කනේ නාම රූපං අඤ්ඤමඤ්ඤං අත්තිපච්චයේන පච්චයෝ චිත්ත චේතසිකා ධම්මා චිත්ත සමුට්ඨානානං රූපානං අත්තිපච්චයේන පච්චයෝ මහභූතා උපාදාය රූපානං අත්තිපච්චයේන පච්චයෝ චක්කායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සෝතායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගානායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ජීවායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ කායායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රූපායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ සද්දායතනං සෝත විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ ගන්ධායතනං ගාන විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ රූපායතනං සද්දායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුයා තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ යං රූපං නිස්සාය මනෝ ධාතු ච මනෝ විඤ්ඤාණ ධාතු ච වත්තන්ති තං රූපං මනෝ ධාතුයා ච මනෝ විඤ්ඤාණ ධාතුයා ච තං සම්පයුත්තකානං ච ධම්මානං අත්තිපච්චයේන පච්චයෝ අත්තිපච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බොද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමං නත්තිපච්චයෝති සමනන්තර නිරුද්ධා චිත්තචේතසිකා ධම්මා පච්චුප්පන්නානං චිත්තචේතසිකානං ධම්මානං නත්තිපච්චයේන පච්චයෝ නත්තිපච්චය ඥානේන චබ්බන්න රංසි භාසුරං සම්බොද්ධං සබ්බ දස්සාවින් වන්දාමි පූජයාමහං විගත පච්චයෝති
समनांतर विगता चित्तचेतसिका धम्मा पच्चुपन्नानं चित्तचेतसिकानं धम्मानं विगत पच्चयेन पच्चयो विगत ज्ञान संजात चब्भन्न रांसि भासुरं संबुद्धं सब दसाविं वंदामि पूजयामहं। अविगत पच्चयोति चत्तारो कंदा अरूपिनो अन्यमन्यं अविगत पच्चयेन पच्चयो चत्तारो महाभूता अन्यमन्यं अविगत पच्चयेन पच्चयो ओक्कांतिक्कने नाम रूपं अन्यमन्यं अविगत पच्चयेन पच्चयो चित्त चेतसिका धम्मा चित्त समुट्टानानं रूपानं अविगत पच्चयेन पच्चयो महाभूता उपादाय रूपानं अविगत पच्चयेन पच्चयो चक्कायतनं चक्कु विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो सोतायतनं सोत विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो गानायतनं गान विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो जिह्वायतनं जिह्वा विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो कायायतनं काय विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो रूपायतनं चक्कु विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो सद्धायतनं सोत विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो गन्धायतनं घन विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो रसायतनं जिह्वा विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो पोट्टभायतनं काय विज्ञान धातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो रूपायतनं सद्दायतनं गंधायतनं रसायतनं पोट्टभायतनं मनोधातुया तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो यं रूपं निस्साय मनोधातु च मनो विज्ञान धातु च वत्तन्ति तं रूपं मनो धातुया च मनो विज्ञान धातुया च तं संपयुत्तकानं च धम्मानं अविगत पच्चयेन पच्चयो अविगत ज्ञान संजात चब्भन्न रांसि भासुरं संबुद्धं सब दसाविं वंदामि पूजयामहं। चिरांतिट्ठतु लोकस्मिं सम्मा संबुद्ध शासनं साधु साधु साधु। उतुम पठानय देशक उ निर्वाण मार्गय देशक उ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ගාථා තුනෙහි අර්ථය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විචිත්‍ර විවිධ ධර්මස්කන්ධ ඇති අනන්තනය සමන්නාගත ගාම්භීර පဋාණ ධර්මය පාරිසුද්ධ වූ අප්‍රමාණ ඥානෙන් සම්මර්ෂණය කරන කල්හි නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර යන ප්‍රභා සම්පන්න සවනග්ඝන බුද්ධ රශ්මි මාලා වූ ශ්‍රී දේහයෙන් නික්මුණාහ. ඒ ලෝකනාථ සුගත සම්මා සම්බුදුරජාණන් වහන්සේටද තථාගතයන් වහන්සේ විසින් සේවනය කරන ලද ශ්‍රී සද්ධර්ම රත්නයටද කෙලෙස් අංගන රහිත වූ ශ්‍රේෂ්ඨ මහා සංඝ රත්නයටද ආදර ගෞරවයෙන් සිරසින් වන්දනා කරමි. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය, සමනන්තර ප්‍රත්‍ය, සහජාත් ප්‍රත්‍ය, අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය, නිසේ ප්‍රත්‍ය, උපනිසේ ප්‍රත්‍ය, පුරේජාත ප්‍රත්‍ය, පච්ඡාජාත ප්‍රත්‍ය, ආසේවන ප්‍රත්‍ය, කර්ම ප්‍රත්‍ය, විපාක ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය, ඉන්ද්‍රිය ප්‍රත්‍ය, ඥාන ප්‍රත්‍ය, මාර්ග ප්‍රත්‍ය, සම්පයුක්ත ප්‍රත්‍ය, විපයුක්ත ප්‍රත්‍ය, අත්ති ප්‍රත්‍ය, නත්ති ප්‍රත්‍ය, විගත ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය. 1. හේතු පච්චයෝ. මේ යටතේ ලෝභ දෝෂ මෝහ අලෝභ අද්වේෂ අමෝහ යන ප්‍රධාන කුසල හා අකුසල චෛතසික 6 දෙනා සිතටත් සිතවිලි වලටත් රූප කලාප වලටත් කරන බලපෑම පැහැදිලි කෙරේ. හේතු පච්චයෝ නම් මුල් වීම නැමැති උපකාරක ශක්තියෙන් උපකාර වීමයි. හේතු යනු මුල් වූ දෙයයි. පච්චය යනු ඉපදීමට උපකාර වූ ශක්තියයි. උදාහරණ ගස්වලට ඇද වැටීමට නොදී පොළවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාසේ නාම රූප සංතතිය නොසිඳ පැවැත්මට ප්‍රධානම උපකාර වන ධර්මතා හේතු ප්‍රත්‍යයයි. පාලි කොටසේ තේරුම එක්ව උපදින නූපන් චිත්ත චෛතසික හා චිත්තජ රූප කලාප ඉපදීමටත් උපන්නවුන්ගේ පැවැත්මට හා බලවත් වීමටත් ලෝභ හා අලෝභාදී චෛතසික හය හේතු ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. 2. ආරම්මන පච්චයෝ. මේ යටතේ රූප වර්ණ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම යන අරමුණු 6 නාම සන්තතියට අරමුණු වීම වශයෙන් කරන බලපෑම මැදිහත් වීම පැහැදිලි කෙරේ. ආරම්මන පච්චයෝ නම් අරමුණු වීමෙන් ආරම්මන ශක්තියෙන් උපකාර වීමයි. උදාහරණ අතීතයේ කරන ලද කුසල කර්ම නැවත නැවත සිහි කිරීමෙන් අලුතින් කුසල් රැස් කිරීමට ඒවා ආරම්මන ශක්තියෙන් උපකාර වේ. පාලි කොටසේ තේරුම රූපායතන ආදී වරහන් තුල බාහිර ආයතන පහ ඒ ඒ ආයතනයට අනුරූප විඥාන ධාතුවලටත් ඒවා සමග එක්ව උපදින ධම්ම චෛතසික සිතවිලි වලටත් චිත්තද රූප කලාපවලටත් උපැත්මට හා පැවැත්මට අරුමුණු වීම වශයෙන් ආරම්මන ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. රූපායතන ආදිය වරහන් තුල බාහිර ආයතන පහ අරමුණු වීම වශයෙන් මනෝ ධාතුවටත් ඒ සමග එක්ව උපදින සිතවිලි හා චිත්තද රූප කලාපවලටත් ඉපදීමට ආරම්මන ශක්තියෙන් උපකාර වේ. මේ ධර්ම මනෝ විඥාන ධාතුවටත් ඒ සමග උපදින සිත් චෛතසික හා චිත්තද රූප කලාපවලටත් ඉපදීමට ආරම්මන ප්‍රත්‍යයෙන් ශක්තියෙන් උපකාර වේ. යම් යම් ධර්මයක් සිතවිල්ලක් අරමුණු කොට යම් යම් සිත් සිතවිලි හා රූප කලාප උපදිද්ද ඒ ඒ අරමුණු ඒ ඒ සිත් සිතවිලි හා රූප කලාප ඉපදීමට ආරම්මන ශක්තියෙන් උපකාර වේ.
තුන අධිපති පච්චයෝ මේ අටතේ සිත තුල උපදින ඡන්ද චිත්ත වරහන් තුල අදිෂ්ඨානය වීර වීමංසාව වරහන් තුල ප්‍රඥාව යන ධර්මතා සතර තමන් සමග උපදින චිත්ත චෛතසික රූප කලාප කෙරෙහි අධිපති බව පවත්වමින් කරන බලපෑම පැහැදිලි කරේ අධිපති පච්චයෝ නම් නාම ධර්මයන්ට නාම රූප ධර්ම තමන්ට අනුකූලව තමන් යටතේ පවත්වා ගැනීමට හැකි ශක්තියෙන් උපකාර වීමයි උදාහරණ රජුට තම මැති ඇමතිවරුන් තමාට අනුකූලව තබා ගැනීමට හැකි ශක්තිය මිනි අධිපති පච්චය සහජාතාධිපති හා ආරම්මනාධිපති වශයෙන් දෙයාකාරයි පාලි කොටසේ තේරුම සිතෙහි එක්ව උපදින අධිපති බව ඇති ඡන්ද චිත්ත වරහන් තුල අදිස්ථානීය වීර්‍ය හා වීමංසාව වරහන් තුල ප්‍රඥාව යන සහජාතීන්ගෙන් එකක් ඒ ඒ අවස්ථාවල තමාට අනුකූලව තමා සමග එක්ව උපදින චිත්ත චෛතසික හා චිත්තද රූප කලාපවලට අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ මේ සහජාතාධිපති ප්‍රත්‍ය ශක්තියයි එකක් අධිපති බව පවත්වන අවස්ථාවේ අනෙක් තුන බලය නොපවත්වයි යම් යම් ධර්ම ගරුකට මෙනෙහි කිරීමෙන් යම් යම් චිත්ත චෛතසික හා චිත්තද රූප කලාප උපදිද්ද ඒ ඒ ගරුකට අරමුණු කළ ධර්ම අධිපති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ මේ ආරම්මනාධිපති ප්‍රත්‍ය ශක්තියයි උදාහරණ උසස් හෝ විසිතුරු වීම හෝ වශයෙන් ගරුකොට අරමුණු කළ යම් යම් කුසල ධර්ම ලෝභ දිට්ටි අකුසල ධර්ම හා අව්‍යාකෘත ධර්ම ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් උපකාර වේ ద్వේෂය ඡන්ද ගතිය නිසාත් මෝහය මුලා ගතිය නිසාත් ගරුකොට නොගනී ඒ නිසා අධිපතිත්වයක් නොගනී හතර අනන්තර පච්චයෝ මේ යටතේ චේත චෛතසික රූප කලාප උපදින පිළිවෙල එනම් එක සිතකට පසුව උපදින සිත ආදී අනුතුරු උපදින ධර්මතාවයන්හි පිළිවෙල දැක්වේ අනන්තර පච්චයෝ නම් අතරක් නැතුවම උපකාර වීමයි සිතක් ඉපිද බිඳී යන විට අතරක් නැතිව ඊළඟ සිත උපදවන පළමු සිත සතු ශක්තිය අනන්තර පච්චය ශක්තියයි උදාහරණ යම් නිලයක් හෙබ වූ තැනැත්තෙකුට තමා ඉන් ඉවත් වී ගිය පසු එම නිලයට අසවලා පත් කළ යුතු යැයි තීරණ කළ විට එතනට අනෙකෙකු පත්වීමට ඉඩ නොදෙන තමන් සතු ශක්තිය අනන්තර ප්‍රත්‍ය ශක්තියයි චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණාදී සිත් සම්පටිච්ඡන සිතටද සම්පටිච්ඡන සිත් සම්තීරණ සිතටද සම්තීරණ සිත් උත්තප්පන සිතටද උත්තප්පන සිත් ජවන් ජවනයටද පළමු ජවනය ඉක්බිති ඉක්බිති ජවනයන්ටද ජවනය තදාලම්බනයන්ටද තදාලම්බනය භවාංගයටද භවාංගයේ පංචද්වාරාවජ්ජනයටද පංචද්වාරාවජ්ජන චක්කු විඤ්ඤාණයටද යන ආදී වශයෙන් ක්‍රමයෙන් ආදී ආදී සිත් ඉක්බිති ඉක්බිති සිත් ඉපදවීමට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ පාලි කොටසේ තේරුම චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණාදී සිතා ඒවා සමග එක්ව උපදින ධර්ම මනෝ ධාතුවටත් ඒ සමග එක්ව උපදින ධර්මවලටත් අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ මනෝ ධාතුවද ඒ සමග එක්ව උපදින ධර්මද මනෝ විඤ්ඤාණ ධාතුවටත් ඒ සමග එක්ව උපදින ධර්මවලටත් අනන්තර ශක්තිය අනන්තර ප්‍රත්‍ය ශක්තිය ශක්තියෙන් උපකාර වේ පූර්වපූර්ව කුසල ධර්ම පසුව පසුව කුසල ධර්ම ජනිත කිරීමට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ පූර්වපූර්ව කුසල ධර්ම පසුව පසුව අව්‍යාකෘත ධර්ම ජනිත කිරීමට අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ අව්‍යාකෘත ධර්ම යනු රහතන් වහන්සේලාගේ ක්‍රියාසිතා පින්පව් කුසල් අකුසල් ලෙස විග්‍රහ නොකළ ධර්මයයි උදාහරණ සියලුම විපාකසිත රූපකලාප ආදී හා කුසලය කුසලයක් හෝ අකුසලයක් කිරීමේදී ශාරීරික අත්විඳීමට සිදුවන සැප දුක් ආදී අව්‍යාකෘත ධර්මයයි. පූර්වපූර්ව අකුසල ධර්ම පසුව පසුව අකුසල ධර්ම ජනිත කිරීමටද අව්‍යාකෘත ධර්ම ජනිත කිරීමටද අනන්තර ප්‍රත්‍ය
ශක්තියෙන් උපකාර වේ. පූර්ව පූර්ව අව්‍යාකෘත ධර්ම පසුව පසුව අව්‍යාකෘත ධර්මද කුසල ධර්මයේද අකුසල ධර්මයේද ජනිත කිරීමට අනන්තර ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ. යම් යම් ධර්ම වලට අනතුරුව යම් යම් චිත්ත චෛතසික ධර්ම උපදීද්ද ඒ ඒ ධර්ම ඒ ඒ ධර්ම වල අනන්තර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. සමන පහ සමනන්තර පච්චයෝ. මේ අටතේ චිත්ත චෛතසික රූප කලාප උපදින පිළිවෙල හෙවත් වෙනසක් නොවි ධර්මතා අනුව අනුපිළිවෙලෙම උපදින ආකාරය දැක්වේ. මේ අනන්තර ප්‍රත්‍යයට සමානය. සමනන්තර පච්චයෝ නම් මනාසේ අතරක් නැතුවම උපකාර වීමයි. රජුගේ මරණය පුත් කුමරාගේ රාජ්‍ය ප්‍රාප්තියට උපකාර වන්නාසේ ආදී ආදී සිත් ඉක්බිති ඉක්බිති සිතට තැනට සුදුසු පරිදි උපදීමට උපකාර වන ශක්තිය සමනන්තර ප්‍රත්‍යයයි. සං උපසර්ගයෙන් යුක්ත වීම විනා මේ ප්‍රත්‍ය දෙකෙහි වෙනසක් නැතැයි පဋාණ අටුවාවෙහිද දක්වයි. හය සහජාත පච්චයෝ. මේ අටතේ එක්වරකට උපදින චිත්ත චෛතසික රූප කලාප මොනවාදයි දැක්වේ. සහජාත පච්චයෝ නම් එක් ඉපදවීම් වශයෙන් උපකාර වීමයි. උපදින්නේ නම් උපදින්නේ පෙර හෝ පසුව නොව එක් විටමයි. නූපදිතොත් නූපදින්නේ පහන දැල්වීමත් සමග ආලෝකය විහිදුවන්නා සේය. පාලි කොටසේ තේරුම. වේදනා සංඥා සංකාර විඥාන යන අරූපී ධර්ම සතරෙන් එකක් උපදින විට අනෙක අනෙක් තුනද උපදී. එබැවින් ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වේ. එසේම සතර මහා ධාතු සතර මහා භූත ඔවුනොවුන්ටද ප්‍රත්‍ය ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම රූප ඔවුනොවුන්ටද සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වේ. චිත්ත චෛතසික ධර්ම චිත්තද රූප කලාපවලටද සතර මහා භූත උපාදාය රූපවලටද සහ සතර මහා භූත උපාදාය රූපවලටද සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වේ. වරහන් තුල රූප ධර්ම 28න් ප්‍රධාන වශයෙන් මහා භූත රූප 4යි ඉතිරි 24 මහා භූත රූප නිසා හටගන්නා රූපයයි. එනිසා ඒවා උදා උපාදාය රූප නම් වේ. රූප ධර්ම වරහන් තුල හදේවත්තු රූපය අරූපී ධර්මයන්ට වරහන් තුල නාම ධර්මයන්ට සමහර අවස්ථාවල වරහන් තුල එනම් ප්‍රතිසන්තියේදී සහජාත ප්‍රත්‍යයෙන් උපකාර වේ. සමහර අවස්ථාවල එනම් ප්‍රවෘත්ති කාලයේදී සහජාත ප්‍රත්‍යයෙන් උපකාර නොවේ. හත අඤ්ඤමඤ්ඤ පච්චයෝ. මේ අටතේ එක්වරකට උපදින චිත්ත චෛතසික රූප කලාප ඔවුනොවුන්ගේ පැවැත්මට උපකාරවන ක්‍රමය දැක්වේ. අඤ්ඤමඤ්ඤ පච්චයෝ නම් අන්‍යයන්ගේ ඉපදීමට පැවැත්මට අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ටද උපස්තම්භක වශයෙන් උපකාර වීමයි. කනම්පුවක පාද තුන එකිනෙකට උපකාර කරන්නාක් මිනි. පාලි කොටසේ තේරුම. අරූපී ස්කන්ධ හතර එකිනෙකට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් උපකාර වේ. සතර මහා භූතද ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම රූපද ඔවුනොවුන්ට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් උපකාර වේ. අට නිස්සය පච්චයෝ. මේ අටතේ එක්වරකට උපදින චිත්ත චෛතසික රූප කලාප ඔවුනොවුන් ඇසුරු කරගෙන පවතින ආකාරය දැක්වේ. නිස්සය පච්චයෝ නම් අදිෂ්ඨාන භාවයෙන් හෙවත් ආධාර උපකාර වශයෙන් උපකාර වීමයි. ජලයෙහි පවත්නා දියසෙවල ආදිය ජලය නිස්රය කොට පවත්නා හේයින් ජලය නිශ්ශය ප්‍රත්‍යයෙන් උපකාර වේ. පාලි කොටසේ තේරුම. අරූපී ස්කන්ධ සතර ඔවුනොවුන්ටද සතර මහා භූත ඔවුනොවුන්ටද ප්‍රතිසන්ධික්ෂණයෙහි නාම රූප ඔවුනොවුන්ටද නිශ්ශය ප්‍රත්‍යයෙන් උපකාර වේ. චිත්ත චෛතසික ධර්ම චිත්තද රූප කලාපවලටද මහා භූත උපාදාය රූප වලටද නිස ප්‍රත්‍යයෙන් උපකාර වේ. චක්කායතන ආදී ආයතන පහ ඒ ඒ විඥාන ධාතු වලටද ඒ සමග උපදින චිත්ත චෛතසික හා චිත්තද රූප කලාප වලටද නිශ්ශය ප්‍රත්‍යයෙන් උපකාර වේ. යම් රූපයක් එනම් අවරහන් තුල එනම් හදේවත්තු
ආධාර කරගෙන මනෝ ධාතුව හා විඥාන ධාතුව පවතිද්ද ඒ රූප මනෝ ධාතුවෙන් මනෝ විඥාන ධාතුවෙන් ඒ සමග උපදින චිත්ත චෛතසික හා චිත්ත ද රූප කලාප වලත් ඉපදීමට නිශ්ශය ප්‍රත්‍යයෙන් උපකාර වේ. නමේ උපනිසය පච්චය මේ යටතේ පෙර හටගත් චිත්ත චෛතසික රූප කලාප තමන්ගේ බලවත් භාවයේ හේතුවෙන් පසුව උපදින චිත්ත චෛතසික රූප කලාපවලට බලපෑම් කරන ආකාරය දක්වේ. යමක් පහළ වීමට පැවතීමට ඇසුරු නොකරම බැරි තරමට බලවත් වූ වරහන් තුල බලවත් උපනිසයයි. නාම රූප කිසිවක් ඔවුනොවුන්ගේ උපකාරයක් ශක්තියක් නිස්සය ශක්තියක් නොමැතිව නූපදී. මේ බලවත් උපකාරක ශක්තියේ උපනිසය ප්‍රත්‍යය ශක්තියයි. උදාහරණ යම් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට නැතිවම බැරි දේවල් පුජ්‍යලයෝ උපනිසය ප්‍රත්‍ය ශක්තිය. නිවන් දැකීමටද දාන සීල භාවනා උපනිසය ශක්තියයි. මිහිදී ඒ ධර්මතාවයේ බලවත් කොට ගැනීමෙන් උපනිසය වේ ගරු කොට ගැනීමෙන් අධිපති වේ. පාලි කොටසේ තේරුම පූර්ව පූර්ව කුසල ධර්ම පසුපසු කුසල හා අව්‍යාකෘත ධර්ම වලටද උපනිසය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. ඇතැම් විට අකුසල ධර්ම වලටද උපනිසය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. පූර්ව පූර්ව අකුසල ධර්ම පසුපසු අකුසල හා අව්‍යාකෘත ධර්ම වලටද උපනිසය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. ඇතැම් විට කුසල ධර්ම වලටද උපනිසය ප්‍රත්‍යයෙන් උපනිසය ශක්තියෙන් උපකාර වේ. පූර්ව පූර්ව අව්‍යාකෘත ධර්ම පසුපසු අව්‍යාකෘත කුසල හා අකුසල ධර්මයන්ටද උපනිසය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. ඍතුද භෝජනද පුජ්‍යලයාද සේනාසනද උපනිසය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. දහය පුරේ ජාත පච්චය මේ යටතේ මුලින් පහළ වී තිබූ චිත්ත චෛතසික රූප කලාප පසුව උපදින චිත්ත චෛතසික රූප කලාප වලට උපකාර වන බව දැක්වේ. පුරේ ජාත පච්චය නම් පළමුව එපදීම වශයෙන් උපකාර වීමේ ශක්තියයි. එම ශක්තිය උපකාරයෙන් තව තවත් ධර්ම පහළ වීමට හැකි. උදාහරණ යම් රූපයක් ඇසට අරමුණු වෙන විට චක්කායතනය වරහන් තුල චක්කු ප්‍රසාදය සමඟ ඒ රූපය ස්පර්ශ වේ. එවිට අතීත භවාංග භවාංග චලන භවාංග උපච්ඡේද සිතා පංචද්වාර වජ්ජනද වජ්ජනේද ඉපිද බිඳී යාමෙන් පසුවයි ඒ රූපාරම්මණයට අනුරූප චක්කු විඥානය පහළවන්නේ. ඒ හේතුවෙන් චිත්තද රූප කලාපයේද උපදී. මෙසේ චක්කු විඥානය හා චිත්තද රූප කලාප පහළ වීමට චක්කායතනය වස්තුව වරහන් තුල වත්තු පුරේ ජාත පච්චය ශක්තියෙන් උපකාර වේ. පාලි කොටසේ තේරුම චක්කායතන ආදී ආයතන පහ ඒ ඒ විඥාන ධාතුවට හා සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්මවලටද රූප ධර්මවලටද වරහන් තුල වත්තු පුරේ ජාත පච්චය ශක්තියෙන් උපකාර වේ. රූපාදී බාහිර ආයතන පහ චක්කු විඥානාදී ඒ ඒ විඥාන ධාතු වලටද ඒ සමගම එක්ව උපදින චිත්ත චෛතසික ධර්ම වලටද රූප ධර්ම වලටද ආරම්මන පුරේ ජාත පච්චය ශක්තියෙන් උපකාර වේ. යම් රූපයක් වරහන් තුල එනම් හදේ වත්තු නිසා මනෝ ධාතුවද මනෝ විඥාන ධාතුවද පවතිද්ද ඒ රූප මනෝ ධාතුවටද ඒ සමඟ එක්ව උපදින ධර්ම වලටද පුරේ ධාත පච්චය ශක්තියෙන් උපකාර වේ. මනෝ විඥාන ධාතු ඒ සමඟ එක්ව උපදින සෙසු ධර්ම වලට ඇතැම් විට එනම් වරහන් තුල එනම් ප්‍රවෘති කාලීහි පුරේ ධාත පච්චය ශක්තියෙන් උපකාර වේ. ඇතැම් විට වරහන් තුල එනම් ප්‍රතිසන්දියේදී උපකාර නොවේ. 11 පච්චාජාත පච්චයෝ මේ යටතේ පසු හට ගන්නා චිත චෛතසික රූප කලාප මුලින් හටගත් කයේ පැවැත්මට උපකාර වන බව දැක්වේ. පච්චාදාත පච්චයෝ නම් උපන්නුවන්ට පසුව ඉපදීම් පච්චාදාත වශයෙන් උපකාර වීමේ ශක්තියයි. උදාහරණ පැල තවන් වලට පසුව වච් කරන ජලය ඒවාහේ වර්ධනයට උපකාර වීමේ ශක්තියක් වේ. පාලි කොටසේ තේරුම පසුව
උපන් චිත්ත චෛතසික හා රූප කලාප උත්පාදක්ෂණයෙහි පසු කර තිතියට පැමිණි කල් පැමිණි කලින් උපන් රූපවලට පසුව ඉපදීම් වශයෙන් පච්චාජාත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. 12 ආසේවනම් පච්චයෝ මේ යටතේ මුලින් පහළ වූ චිත්ත චෛතසික රූප කලාප හේතුයෙන් පසුව උපදින චිත්ත චෛතසික රූප කලාප බලවත් වන ආකාරය දක්වයි. නැවත නැවත සේවනය කිරීම ආසේවනයයි. ආසේවන පච්චය නම් ආසේවන ශක්තියෙන් උපකාර වීමයි. උදාහරණ යමක් කටපාඩම් කර ගැනීමට උවමනා වූ විට ඒ දේ නැවත නැවත කියවීමේදී කටපාඩම් හිටි. එහිදී පළමු පළමු කියවීම පසුව පසුව කියවීම වලට ආසේවන ශක්තියෙන් උපකාර වේ. පාලි කොටසේ තේරුම. පූර්වපූර්ව කුසල ක්‍රියා වරහන්තුල ජවන්සිත් පසුපස කුසල ධර්ම වලට වරහන්තුල ජවනයන්ට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. පූර්වපූර්ව අකුසල ක්‍රියා පසුපසු අකුසල ධර්මවලටද වලට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. පූර්වපූර්ව කිරිය අව්‍යාකෘත ධර්ම වරහන්තුල රහතන් වහන්සේලාගේ ක්‍රියාසිත ආදිය පසුපසු කිරිය අව්‍යාකෘත ධර්මවලට ආසේවන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. 13 කම්මපච්චයෝ මේ යටතේ මතු ඵලයක් උපදෙවිය හැකි ශක්තියෙන් යුක්ත වන චිත්ත චෛතසික නාම රූප සම්තතියට කරන බලපෑම මැදිහත් වීම දක්වයි. කර්ම නම් චේතනාවයි. කම්මපච්චය නම් හේතුව කර්ම වශයෙන් උපකාර වීමයි. සෑම කුසල අකුසල හා අව්‍යාකෘත සිතකම යෙදෙන චේතනාවම ඒ කෙරෙන කර්ම සඳහා චිත්ත චෛතසික සකස් කරන නිසා ඒවායි ඉපදීමට පැවැත්මට කම්ම ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. පාලි කොටසේ තේරුම. කුසලාකුසල කර්ම විපාක ස්කන්ධයන්ට හා කර්මජ රූපයන්ට කම්ම ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. චේතනා චෛතසික ඒ සඳහා එක්ව උපදින චිත්ත චෛතසික වලටත් චිත්තද රූප කලාප වලටත් කම්ම ප්‍රත්‍යයෙන් ශක්තියෙන් උපකාර වේ. 14 විපාක පච්චයෝ මේ යටතේ ඵලයක් වශයෙන් පහළවන චිත්ත චෛතසික රූප කලාප නාම රූප සම්තතියට කරන බලපෑම් මැදිහත් වීම දක්වයි. විපාක පච්චය නම් විපාක වශයෙන් උපකාර වීමයි. විපාක නම් විශේෂ පැසීමකි මීරීමකි. ඒ නිරුත්සාහයෙන් සිදුවන්නේකි. බීජයෙන් අංකුරයක් නැගීම ගස්වල මල් ගෙඩි හට ගැනීම මෙනි. පාලි කොටසේ තේරුම. විපාක අරූපී ස්කන්ධ හතර ඕනෝන්ට විපාක ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. 15 ආහාර පච්චයෝ මේ යටතේ ජීවිතයක් පැවැත්වීමට ආහාර අවශ්‍ය වන්නාක් මෙන් නාම රූප සම්තතිය පැවැත්වීමට උපකාර වන ආහාර වර්ග හතරේ ක්‍රියාකාරීත්වය දක්වයි. ආහාර පච්චේ නම් ආහාර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වීමයි. ආහාර වර්ග හතරයි. කබලින්කාර වරහන්තුල කොටස් කර කැබලි කර ගන්නා රූපී ආහාර ඕජාව ගෙන දෙයි. අරූපී ආහාර වන එක පස්සය සුඛාදී වේදනා ගෙන දෙයි. 2 චේතනා භවත්‍රය ගෙන දෙයි. 3 විඥාණය ප්‍රතිසන්දිය ගෙන දෙයි. පාලි කොටසේ තේරුම. කබලින්කාර ආහාරය මේ කයට ආහාර ප්‍රතිශක්තියෙන් උපකාර කෙරේ. අරූපී ආහාර ඒවා සමග එක්ව උපදින චිත්ත චෛතසික චිත්තද රූප කලාපවලට ආහාර ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. 16 ඉන්ද්‍රිය පච්චයෝ මේ යටතේ ඇතැම් චිත්ත චෛතසික රූප කලාප ප්‍රධානියකු වශයෙන් ඇතැම් චිත්ත චෛතසික රූප කලාපවලට කරන බලපෑම් පැහැදිලි කෙරේ. ඉන්ද්‍රිය නම් ඒස්වර අධිපති බවයි. රජුගේ අධිපති භාවයට රටේ සජීවී අජීවී සියල්ල යටත් වේ. මේ අධිපති භාවයෙන් උපකාර වීමේ ශක්තිය ඉන්ද්‍රිය පච්චයයි.
සහජාත පුරේජාත හා රූප ජීවිත ඉන්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය ප්‍රත්‍යයන් තුන් ආකාරයයි ප්‍රඥා ඉන්ද්‍රිය සතර ආකාරයයි එක ප්‍රඥා ඉන්ද්‍රිය අරමුණක අනිත්‍ය ආදී යථා ස්වභාවය දැන ගැනීමට ප්‍රධානත්වය දරන ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියයි දෙක අනඤ්ඤා තඤ්ඤස්සාමීති ඉන්ද්‍රිය සෝවාන් මාර්ග ප්‍රඥාව එනම් සසර කිසි දිනක නොදත් දේ දැන ගැනීමයි දැන ගනිමි උත්සාහ කරන ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තිය තුන අඤ්ඤේන්ද්‍රිය සෝවාන් ඵල සකදාගාමි හා අනාගාමි මාර්ග ඵල අරහත් මාර්ගයට ප්‍රඥා හය එනම් සෝවාන් මාර්ගයෙන් දුටු නිවන නැවත නැවත දැකීමට පහළවන ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියයි හතර අඤ්ඤාතාවි ඉන්ද්‍රිය අරහත් ඵල ප්‍රඥාවයි එනම් දත් දතයුත්ත දැන අවසන් කළ බව දැනගන්නා ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියයි පාලි කොටසේ තේරුම චක්කු ආදී ඉන්ද්‍රිය පහ ඒ ඒ විඥාන ධාතු වලටත් ඒ ඒ ඒ ඒ ඒ සමග එක්ව උපදින චිත්ත චෛතසික හා චිත්තද රූප කලාප වලටත් ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ රූප ජීවිත ඉන්ද්‍රිය කර්මජ රූප කලාප වල ඉපදීමට ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ අරූපී ඉන්ද්‍රිය ධර්ම ඒ සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්ම වලටත් චිත්තද රූප කලාප වලටත් ඉන්ද්‍රිය ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ 17 ඥානපච්චයෝ මේ යටතේ යම් සිතක පහළවන විතක්ක විචාර ආදී ධානාංග ඔවුන්ගේ බලවත් භාවයේ හේතුවෙන් අරමුණු පිළිගැනීමේ දැනගැනීමේ කෘත්‍ය බලවත්ව කිරීමේ ක්‍රමය දක්වයි ආරම්මන උපනිජ්ජායතිති ධානං අරමුණට ඊතා ලංව බලන අරතයෙන් ධාන නම් වේ එය විපස්සනාවේදී අනිත්‍යාදී ලක්ෂණයන්හි සිත යොමු කර තබා ගැනීමයි අරමුණේ සිත යෙදවීමට ඇසුරු කරවීමට බලවත් ලෙස උපකාර වන ධ්‍යාන අංගයන්හි ඇති ශක්තියය ධ්‍යාන ප්‍රත්‍ය ශක්තියයි කුසල හා අකුසලයන් ධ්‍යාන අංග හතනම් විතක්ක විචාර සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා ප්‍රීති හා ඒකාග්‍රතායි කුස වරහන්තුල කුසල සිත්ති දෝමනස්ස නොයේදී පාලි කොටසේ තේරුම ධ්‍යාන අංග ඒවා සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්ම වලටත් ඒ සමග එක්ව උපදින රූප ධර්ම වලටත් ධ්‍යාන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ 8 මග්ගපච්චයෝ මේ යටතේ යම් සිතක පහළවන දිට්ටි වාචා කම්මන්ත ආදී චෛතසික නාම රූප සංතතිය වරහන් තුල අපාය සුගතිය නිවන දෙසට දිසාගත කිරීමට මැදිහත් වන ආකාරයේ දක්වයි. පාරක් ඇත්තේ යම් තැනකට පැමිණීමටයි. යමක් යම් තැනකට පැමිණීමට ආධාර කරන්නේ නම් එය මාර්ගයයි. මෙහි සුගති දුගතිහි නිර්වාණයට පැමිණීමේ ශක්ති වශයෙන් සහජාත නාම රූපයන්ට ප්‍රත්‍යවන ප්‍රඥා විතක්ක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරිය සති ඒකාග්‍රතා වරහන් තුල සමාධි යන මාර්ග අංග ධර්ම නමය මාර්ගය මාර්ග ප්‍රත්‍යයයි පාලි කොටසේ තේරුම මාර්ග අංග ඒ සමග එක්ව උපදින චිත්ත චෛතසික වලටද චිත්ත සමුත්ථාන රූප වලටද මාර්ග ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ 19 සම්පයුක්ත පච්චයෝ මේ යටතේ චිත්ත චෛතසික ධර්ම එක්ව පහළ වී එකට මිශ්‍ර වීමේ ක්‍රමය දක්වයි වේදනා සංඥා සංකාර හා විඥාන යන අරූපී නාම ධර්ම අරූපී නාම ස්කන්ධ එක්ව ඉපදීම එකම අරමුණක් ගැනීම එකම වස්තුවක් ඇසුරු කිරීම එකවර නිරුද්ධ වීම යන සම්පයුක්ත ලක්ෂණ හතර සතරෙන් යුක්ත වේ මේ ලක්ෂණයන්ගින් ඔවුනෝන්ගේ ඉපදීමට පැවැත්මට උපකාර වීමේ ශක්තිය සම්පයුක්ත ප්‍රත්‍ය ශක්තියයි
පාලිකොටසේ තේරුම අරූපී ස්කන්ධ සතර ඕනෝන්ට අන්‍යෝන්‍ය වශයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයෙන් සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. විස්ස විප්පයුත්තක් පච්චයෝ. මේ අටතේ චිත්තචෛතසික ධර්ම රූප කලාප සමගත් රූප කලාප චිත්තචෛතසික සමගත් මිශ්‍ර නොවන බව දක්වයි. එකට පවතින්නේ නමුත් මිශ්‍ර නොවි වෙන්වෙන්ව පවතින නානා භාවයට පැමිණීමෙන් උපකාර කරන ශක්ති විප්පයුක්ත ප්‍රත්‍ය ශක්තියයි. පාලි කොටසේ තේරුම රූපී ධර්ම අරූපී ධර්මයන්ට විප්පයුක්ත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. අරූපී ධර්ම රූපී ධර්මයන්ට විප්පයුක්ත ප්‍රත්‍යෙන් ශක්තියෙන් විප්පයුක්ත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. විසියක අත්තිපච්චයෝ. මේ යටතේ ඇතැම් චිත්ත චෛතසික රූප කලාප පහළ වී නිරුද්ධ නොවී තිබීම එකවර පහළවන ධර්මතාවලට උපකාරවන ආකාරය දක්වයි. අත්ති අනු ඇත වෙන් වී නොගිය යන අර්ථයයි. එකටම උපදින එකටම පවතින එකටම නිරුද්ධ වී යන යම් ධර්මයක් එහි ක්ෂණ මාත්‍රයක් හෝ ඇති බව අත්ති ප්‍රත්‍යයයි. මේ ඇති බව තවත් ධර්මයක් ඇතිවීමට උපකාරක ශක්තිය අත්ති ප්‍රත්‍ය ශක්තියයි. මහපොළොවේ ඇති බවම එහි නානා දේවල් හැටගෙන හට ගැනීමට උපකාරවන්නාක් මෙනි. පාලි කොටසේ තේරුම අරූපී ස්කන්ධ සතර ඔවුනොවුන්ට අත්ති ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. මහාභූත සතර ඔවුනොවුන්ට අත්ති ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. ප්‍රතිසන්ධික්ෂණයෙහිදී නාමරූප ඔවුනොවුන්ට අත්ති ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. චිත්ත චෛතසික ධර්මයෝ චිත්තද රූප කලාපවලට ඉපදීමට අත්ති ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. සතර මහාභූත උපාදාය රූප උපදීමට අත්ති ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ. චක්කායතන ආදී ආයතන පහ ඒ ඒ විඥාන ධාතුවලටත් ඒවා සමග එක්ක උපදින චිත්ත චෛතසික ධර්මවලටත් චිත්තද රූපවලටත් අත්ති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. රූපායතන ආදී බාහිරායතන පහ ඒ ඒ විඥාන ධාතුවලටද මනෝ ධාතුවටද ඒවා සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්මවලටද චිත්තද රූපවලටද අත්ති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ. රූපායතන ආදී බාහිර ආයතන පහ මනෝ ධාතුවටද ඒහා යෙදුන ධර්මවලටද අත්ති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. යම් රූපයක් වරහන් තුල හර්ද වස්තු නිසා මනෝධාතුවද මනෝවිඤ්ඤාණ ධාතුවද පවතිද්ද ඒ රූප මනෝධාතුවටද ඒ සමග එක්ව උපදින ධර්මවලටද අත්තිපච්ච ශක්තියෙන් උපකාර වේ. 22 නත්තිපච්චයෝ. මේ යටතේ මුලින් පහළ වූ චිත්ත චෛතසික රූප කලාප නිරුද්ධ වී යාම පසුව උපදින චිත්ත චෛතසික රූප කලාපවලට ඉපදීමට උපකාර වන බව දක්වයි. නත්ති අනු නැත වෙන් වී ගිය අර්ථයයි. වරකට පහළ විය හැක්කේ එක් සිතක් පමණක් නිසා චිත්ත චෛතසිකයන්ගෙන් යමක් ඇති තැන අනිකකට ඉඩ නැතිවේ. එහි නිරුද්ධ වී යාම අනිකකට ඇතිවීමට උපකාරයකි. මේ නිරුද්ධ වීම වශයෙන් අනිකකට උපකාර වන ශක්තිය නත්ති ප්‍රත්‍ය ශක්තියයි. පාලි කොටසේ තේරුම සමන්තර වරහන් තුල මනාසේ අතරක් නොතබා නිරුද්ධ වූ චිත්ත චෛතසික ධර්ම වර්තමාන චිත්ත චෛතසික ධර්මවලට උපදීමට නත්ති ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. 23 විගතපච්චයෝ. මේ යටතේ ඉපිද පහ වූ චිත්ත චෛතසික රූප කලාප පසුව උපදින ධර්මතාවලට ඉඩසලසා දීම වශයෙන් උපකාර වීම ක්‍රමය දැක්වේ. වීමේ ක්‍රමය දැක්වේ. සමනන්තර වරහන් තුල මනාසේ අතරක් නොතබා පහ වූ චිත්ත චෛතසික ධර්ම වර්තමාන චිත්ත චෛතසික ධර්මවල ඉපදීමට විගත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර වේ. රජුගේ මරණය පුත්කුමරාගේ රාජ්‍ය ප්‍රාප්තියට හේතුවීම වැනිය. රජු ජීවත්වන තුරු පුත්‍යාගේ රාජ්‍ය ප්‍රාප්තිය සිදුනවේ. මුලින් පහළ වූ චිත්තාදී ධර්ම නිරුද්ධ වන තුරු ඉතිරි ධර්මවලට ඉපදීමට නොහැකිය. 24 අවිගතපච්චයෝ. මේ අඩතේ මුලින් පහළ වූ චිත්ත චෛතසික රූප කලාප නිරුද්ධ නොවී පැවැත්වීම පසුව උපදින චිත්ත චෛතසික රූප කලාපවලට උපකාර වීමේ ක්‍රමය දක්වයි. විගත යන
වෙන්වී ගිය අර්ථයයි අවිගත යනු වෙන්වී නොගිය අර්ථයයි නත්තිහා විගත ප්‍රත්‍යයන් දෙකෙහි අත්තිහා අවිගත ප්‍රත්‍ය දෙකෙහිද ධර්මහා ශක්ති වශයෙන් වෙනසක් නැත බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශයන්ට අනුව වෙනත් වචන භාවිතා කරමින් එකම දේ නැවත නැවත විවිධ පුජ්‍යලයන්ගේ තේරුම් ගැනීමේ පහසුව පිණිස දේශනා කර ඇත පාලි කොටසේ තේරුම අරූපී ස්කන්ධ සතර ඕනෝන්ට අවිගත ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ සතර මහා භූත ඕනෝන්ට අවිගත ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ ප්‍රතිසන්ධික්‍රණේ ක්ෂණේහි නාම රූප ධර්ම ඕනෝන්ට අවිගත ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ චිත්ත චෛතසික ධර්ම චිත්තද රූප කලාපවල ඉපදීමට අවිගත ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ සතර මහා භූත උපාදාය රූප ඉපදීමට විගත ප්‍රත්‍යයෙන් උපකාර කෙරේ චක්ඛායතනය ආදී ආයතන පහ ඒ ඒ විඥාන ධාතු වලටත් ඒවා සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්ම වලටත් චිත්තද රූප වලටත් අවිගත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ රූපායතනය ආදී වරහන් තුල බාහිර ආයතන පහ ඒ ඒ විඥාන ධාතු වලටත් ඒවා සමග එක්ව උපදින චිත්ත චෛතසික ධර්ම වලටත් චිත්තද රූප වලටත් අවිගත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ රූපායතන ආදී වරහන් තුල බාහිර ආයතන පහ මනෝ ධාතුවටද ඒහා යෙදුන ධර්ම වලටද අවිගත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ යම් රූපයක් වරහන් තුල හදේවත්තු නිසා මනෝ ධාතුවද මනෝ විඥාන ධාතුවද පවතිද්ද ඒ රූපය මනෝ ධාතුවටද මනෝ විඥාන ධාතුවටද ඒ සමග එක්ව උපදින ධර්ම වලටද අවිගත ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කෙරේ මේ එක් එක් ප්‍රත්‍යෙහි කෙටි අදහස් පමණක් පැහැදිලි කර ඇත එම අදහස් අදාළ පාලි පාඨවලට ගලපා කියවීමෙන් පුළුල් අර්ථ දැන ගැනීමට හැකිවනු ඇත කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෙනක භික්ෂුන් වහන්සේලා කළ පဋාණ ධර්ම සජ්ජායනාවකට සවන් දුන් වවුලන් රැණකට ඒ කුසලයට හේතු වී මේ බුද්ධ ශාසනයේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසක් වී උන්වහන්සේගෙන් මේ උතුම් පဋාණි ඉගෙනගෙන ඒ සියල්ලෝම අරිහත්ත්වයේ සාක්ෂාත් කළ බව සඳහන් වේ. මිහිලා මුඛ්‍ය පරමාර්ථය ඌයේ පසිඳුරන් පිනවීමෙහිම යෙදී කාර්ය බහුල ගෘහ ජීවිතයක් ගත කරන ගිහි ජනතාව මේ ලබා ඇති ඉතාමත් දුර්ලභ උතුම් මනුස්ස ආත්ම භාවය අවසානයේ ප්‍රවණතාවය ඉහළ මට්ටමකට පවතින මරණින් මතු ඝෝර අති බියකරු සතර අපාය නම් වූ මහ ගෙදර යාමින් මුදවාගෙන ධර්ම මාර්ගයට නිවන් මාර්ගයට යොමු කරවීමට මෙම උතුම් පဋාණ ධර්මය සජ්ජායනා කිරීම ජීවිතයට එකතු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි සියලු දුකින් මිදීමේ මාර්ගය නිවන් මාර්ගයේ දේශනා කොට වදාළා වූ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ තමන් වහන්සේගේ ආචාර්යත්වයෙහිලා තැබූ අති උත්තම වූ පරම ගාම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ සදහන් මේ පဋාණ ධර්මයේ හැදෑරීමටත් තම තමන්ගේ ජීවිතවලට සම්බන්ධ කරගෙන වැඩිමටත් අවශ්‍ය ප්‍රඥාව ලබා එමගින් සසර කතරින් එතර වීමට උපකාර වීම පිණිස මෙම පဋාණ ධර්මයේ දිනපතා දවසකට එක්වරක්වත් සජ්ජායනා කිරීමට යොමු වෙත්වා ඒ ශාසනයේ චිර ජීවනයටද හේතු වන ඇත වය ධම්මා සංඛාරා අපමාදීන සම්පාදේත අවසං ශ්‍රීමුක පාඨයට අනුව සියලු සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණ අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයේ ලබා ඇති ක්ෂණ සම්පත්තිය ඕ මේ ගෙවි යමින් පවතින ප්‍රඥා යුගය අවසන් වීමට මත්තෙන් අප්‍රමාදීව සසර කතරින් එතර වීම අරමුණු කරගෙන දුකට හේතුව දුක නැති කිරීම හා ඒ සඳහා වූ මාර්ගය තේරුම් ගැනීමට හැකි ප්‍රඥාලාභියක වීමට උපනිශ්‍රේ වීම පිණිස උතුම් පဋාණ ධර්ම වන්දනාවක් වශයෙන් දිනපතා සජ්ජායනා කිරීමට මේ පොත උපකාර කර ගනිත්වා සම්මා සම්බුද්ධ ශාසනය ලොව බොහෝ කාලයක් පවතිවා සාදු සාදු සාදු
පසුවදන බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කොටස් 4කට බෙදා වදාළ සේක. එනම් අඳුරින් අඳුරට යන අය, අඳුරින් ආලෝකයට යන අය, ආලෝකයෙන් අඳුරට යන අය, ආලෝකයෙන් ආලෝකයට යන අය වශයෙන්. සතර අපායේ උප්පත්තියක් ලත් සත්වයෙකුට නැවත මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම කනකස්බෑවෙක් විය සිදුරකින් අහස දකින්නා හා සමාන වූ ඉතාමත්ම දුර්ලභ කරුණක් බවද වදාළ සේක. සසර ගමනේදී ඔබට ලැබිය හැකි ඉතාමත් දුර්ලභ වූ මේ වාසනාවන්ත මනුෂ්‍ය ආත්ම භාවයේදී කම් සැප විඳීමම ජීවත් වීමේ අරමුණු කර ගැනීමේ හේතුවෙන් ඔබ ඇතුළත් වන්නේ ඉහත සඳහන් කළ පළවැනි හෝ තුන්වැනි කොටසට නම් ඒ භයානක තත්වයෙන් ඔබව මුදවාගෙන දෙවැනි හෝ හතරවැනි කොටසට ඇතුළත් කරවීමට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දායාදී වූ සියලු දුකින් මිදීමේ මාර්ගය වන උතුම් විදර්ශනා භාවනාවට යොමු කිරීමේ අදහසින් ඒ සඳහා මූලිකවම අවශ්‍ය කරන ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් යම් ප්‍රමාණයකට ලබා ගන්න හැකිවීමට සෑම කෙනෙකුටම ශ්‍රී සද්ධර්ම රත්නය කරන රත්නයට කරන වන්දනාවක් වශයෙන් දිනපතා දවසකට එක්වරක්වත් ශ්‍රී සද්ධර්ම රත්නයේ හදවත බඳු වූ උතුම් පဋාණ ධර්මයේ සජ්ජායනා කිරීමට මේ පොත උපකාර කරගෙන මෙලොව පරලොව දෙලොව දියුණුව සලසා ගනිත්වා.